අපි දැන් කරන්නේ පස්වැනි පාඩම 11 අවසරේ මේක හතරවැනි පාඩමේම ඉස්සරහට යන කැලලක් දෙකම සාමාන්‍ය එකට යන පාඩම් දෙකක් හතරවැනි පාඩමේදී කරා අපි මූල්‍ය ප්‍රකාශන ඊට පස්සේ මේ මූල්‍ය ප්‍රකාශන වලට ගැළපෙන ටිකක් තියෙනවා කරන්න ඒක තමයි දැන් ගැළපුම් සටහන් සහිත මූල්‍ය ප්‍රකාශන වලින් කරන්නේ ඒ ගැළපෙලි ටික ඉගෙන ගන්න එක තමයි මේ පාඩමෙන් වෙන්නේ අපි ඉදා ගිය සතියේ කලින් සතියේ එක ගැළපිල්ලක් කරා මං හිතන්නේ එක ගැළපිල්ලක් ගැන ඉගෙන ගත්තා ඉතුරු ටික අද බලමු හරි අපි මේවා කතා කළා උපචින් සංකල්පය ගැනත් කතා කළා උපචින් සංකල්පය නිසා තමයි අපිට මේ ගැළපිලි කරන්න වෙන්නේ ගැළපිලි කියන්නේ ශේෂ ප්‍රික්ෂුම හදලා ඉවරුණාට පස්සේ මොනවා හරි දෙයක් අපේ शेष परीक्षम हदले वरुणाट पास्से अपिट मुखकारी गणुदेनु सिद्ध बेलावना अन्े गणुदेनु शेष परीक्षम गलप बनोने अन्े इकड़ता गलपिल गुड़क बेलावटन को लाइट लाइट बिल विधु बिल विधु बिल गुड़क बेलावटे अपे मसे पावित मसने इलांग मसे मूल वगे गुड़क बेलावटे हेम इतकोट अभी අපේ උපචිත සංකල්පයට අනුව කියන්නේ අපි සල්ලි ගෙවලා තිබ්බද ගෙවලා නැද්ද සල්ලි හම්බුණාද නැද්ද කියලා නෙමෙයි බලන්න ඕනේ අපි මේ වියදම හෝ ආදායම අදාළ වුණේ කවදදද ඒ කියන්නේ අපි විදුලි වියදම දෙසැම්බර් මාසේ පාවිච්චි කරලා ඒකට සල්ලි ගෙවන්නේ ජනවාරි වල වෙන්න පුළුවන් එහෙම තමයි සාමාන්‍යයෙන් අපි කරන්නේ ජනවාරි වල සල්ලි ගෙවුවට අපි ඒක පාවිච්චි කරේ දෙසැම්බර් වල නම් ඒක අදාළ කරගන්න ඕනේ දෙසැම්බර් වලට සල්ලි ගෙවන දවසට නෙමෙයි විදුලි බිල තියෙනවා කියලා අපි හිතන්න ඕනේ. විදුලි බිල අපි පාවිච්චි කරේ දෙසැම්බර් නම් ඒක දෙසැම්බර් මාසයේ විදුලි වියදම කියලා අපි ඒ ගිණුම් වලට දාගන්න ඕනේ. නැත්නම් සල්ලි ගෙවුවේ ජනවාරි වල නම් ජනවාරි වල නෙමෙයි මේ විදුලි බිල පාවිච්චි කරේ. සමහර විට අපි දෙසැම්බර් ලොකු විදුලි වියදමක් පාවිච්චි කරලා ජනවාරි කඩේ වහලම තිබ්බ කියලා හිතන්නකො. එහෙම වුණ ජනවාරි වල ඇත්තටම විදුලි විදුලි වියදමක් ඇත්තම නැහැනේ. ඒ වගේ වෙලාවට එහෙනම් අපි දෙසැම්බර් වියදම ජනවාරි වලට දැම්ම කොහොමවත් වැරදි. අන්න ඒ නිසා උපචිත සංකල්පයට අනුව කියන්නේ අපි සල්ලි ගෙවන දවස අපිට සල්ලි හම්බ වෙන දවස නෙමෙයි අපි බලන්න ඕනේ ඒ ආදායම හෝ වියදම ඇත්තටම ඇති වෙන කාල පරිච්ඡේදය. ඇත්තටම ඇති වෙන්නේ මොන කාලයේද? දෙසැම්බර් වල නම් අපි විදුලි වියදම් පාවිච්චි කරේ ඒක ගන්න ඕනේ දෙසැම්බර් වලට. ඒක නිසා අපි මේකෙදී අපි ගෙවන්න තියෙන වියදම් අපිට ලැබෙන්න තියෙන ආදායම් ගලපන එක තමයි මේ උපචිත සංකල්පෙන් කියන්නේ. ගිණුම් කාලච්ඡේදයට අදාළව නොගෙවූ වියදම් හා නොලැබූ ආදායම් මෙහිම ප්‍රතිඵලය ගණනය කිරීමේදී සැලකිල්ලට ගත යුතු බව මෙම සංකල්පෙන් කියවේ. තවද ආදායම් කලින් ලැබී ඇත්නම් හා වියදම් කලින් ගෙවා ඇත්නම් මේවාද බැහැර කළ යුතු වේ. සමහර වෙලට අපි විදුලි වියදම දෙසැම්බර් වල හිතන්නකෝ අපි ජනවාරි වෙනකම් ගෙවල කියලා. එහෙනම් වැඩිපුර ගෙවලා නම් ඒවත් අයින් කරන්න ඕනේ. මොකද සල්ලි ගෙවන ගානට අනුව නෙමෙයි අපේ වියදම ආදායම බලන්න ඕනේ. ඇත්තට මේ වියදම හෝ ආදායම කවද්ද ඇති උනේ කියන එක මත. හරි මේකේ ගණන් ටිකක් කරගෙන යද්දී පොඩ්ඩක් තේරෙයි. හරි ඊට පස්සේ අපි මූල ප්‍රකාශන වල වැදගත් ගමකම ගැන කතා කළා. ඊට පස්සේ ඔන්න ගැලපුම් සටහන් වාර්තා කිරීමට ආවා. ගැලපුම් සටහන් ඔයාලගේ සිලබස් එකට අනුව මීට වඩා ඕන තරම් ගැලපුම් සටහන් තියෙනවා. ඔයාලගේ සිලබස් එකට අනුව හතරක් තමයි කතා කරන්න තියෙන්නේ. ඒ ලෙවල් වලට ගියම තව චුට්ටක් වැඩි වෙනවා. කැම්පස් ලෙවල් එකට ගියම තව වැඩි වෙනවා. ඇත්තටම ඔයාලා ජොබ් එකක් කරද්දී තව වැඩි වෙනවා. එතකොට මේ දැනට පොඩි අර අයිඩියා එකක් මේ ගැලපුම් සටහන් ගැන මෙහෙමයි මේක දාන්නේ මෙහෙමයි. ඇයි අපි මේවා ගැලපුම් සටහන් දාන්නේ වැදගත් තමයි අන්නේ එක. ගැන පොඩි අයිඩියා එකක් ගන්න තමයි ඔයාලට ඕලෙල් වලදී මේ ගැලපුම් සටහන් දීලා තියෙන්නේ. එතකොට ඔයාලට ගැලපුම් සටහන් ගැන සටහන් හතරක් ගැන කතා කරන්න තියෙනවා. උපචිත වියදම්, උපචිත ආදායම්, බෝල් ණය සහ ෂය. මේ හතරම ඔයාලට අලුත්ම අලුත් මාතෘකා හතරක් කලින් හම්බෙලාම නැති. ඒක නිසා අපි මේ ටික ලස්සනට හිමීට කතා කරගෙන යමු. මේකේ අපි උපචිත වියදම් කලින් දවසේ කතා කළා. උපචිත වියදම් කියන්නේ උපචිත කියන එකට තව නමක් තියෙනවා. උපචිත වියදම් වෙන විදිහකට කිව්වොත් කියන්න පුළුවන් ද කාට හරි? උපචිත වියදම් වලට
තව කොහොමද අපිට කියන්න පුළුවන් ඒක? කාට හරි තව නමක් සමාන නමක් මතක් වෙනවද? නැන්ද අතකල් නැද්ද මේ මොනා මොනා ගැන කතා කරන්න කියලා? ගෙවිය යුතු වියදම්. හරියට හරි ගෙවිය යුතු වියදම්. ගෙවිය යුතු උපචිත වියදම් පැත්තෙන් ගත්තොත් උපචිත කියන්නේ ගෙවන්න තියෙන ඒවා. තාම අපි ගෙවල නැහැ. හැබැයි වියදම ඇති වෙලා අපි ඒ වියදමට තාම ගෙවීම කරලා නැහැ. පේමන්ට් එක කරලා නැහැ. හරි අපි වියදමක ලියුවා මං හිතන්නේ. එනම් ගිනුම් කාලච්ඡේදය අවසන් වන විටත් ගෙවා නොමැති වියදම් වේ. ඒ කියන්නේ ගෙවිය යුතු වියදම් මෙම උපචිත වියදම් ප්‍රමාණය ව්‍යාපාරයට වග කීමක්. ගෙවිය යුතු කියන්නේ අපේ හිතට බරක්නේ. මේක ඉක්මනට ගෙවලා දානකම් අපි ඒකට බැඳිලා ඉන්නේ. ඉක්මනට ගෙවන්න ඕනේ. මොකද අපි දැනටමත් ඒ වියදම කෙනෙක් කරලා තියෙන්නේ. විදුලිය පාවිච්චි කරලා ඒ සේවාව අරගෙන තියෙන්නේ. දුරකථනයේ මේ කෝල් අරගෙන ඒ සේවාව අරගෙන තියෙන්නේ. ඒක උනාට තාම අපි ඒකට ගෙවලා නැහැ. ඒක එහෙනම් හිතට බරක්. අපි ඒකට බැඳිලා ඉන්නවා ඉක්මනට ගෙවන්න ඕනේ කියලා. ඒ නිසා ඒක උපචිත වියදම් කියන දේවල් අපේ ව්‍යාපාරයට වගකීමක්. උපචිත වියදම් ගිණුම්ගත කිරීමට අදාළ දික්පසටහන පහත වේ. කොහොමද අපි උපචිත වියදම් දාන්නේ? එතකොට මේ උපචිත වියදම් නිසා අපේ අදාළ වියදම මොකද වෙන්නේ? ගෙවිය යුතු කියන්නේ තාම ගෙවල නැහනේ. ගෙවල නැති වියදම් තාම තියෙනවා කියන්නේ හිතන්නකෝ අපේ විදුලි වියදම කියලා. විදුලි වියදම දැනට අපි ගෙවල තියෙන්නේ අපේ විදුලි වියදම් ගිණුම තියෙන ශේෂය රුපියල් 20,000ක් තියෙනවා. ඔන්න දැන් අපිට ආයි අලුතෙන් ලයිට් බිලක් ආවා. මේක හැදුවට පස්සේ ලයිට් බිලක් ඇවිල්ලා තියෙනවා රුපියල් 5000ක. ඒ වගේ වෙලාවකට අපි මේ 5000 මේකට එකතු කරලා දාන්න ඕනේ. මොකද අපි තාම මේ 5000 ගෙවලා නැහැ. ඒ වුණාට විදුලි වියදමක් අපේ ඒ කාල පරිච්ඡේදයේ ඇති වෙලා තියෙනවා. ඒ එහෙම වෙලාවක අපි කරන්න මොකක්ද? දික්සසරහන තමයි විදුලි වියදම් ගිනුමට මේ 5000 එකතු කරලා දානවා. 5000 විදුලි වියදම් ගිනුමට එකතු කළා. එකතු කරනවා කියන්නේ හර කරනවා. බැර වෙන ගිනුම මොකද්ද? මතකයිද කාට හරි? අපි බැර කරන්නේ මොකද්ද? බැර කරන්නේ අපිට වගකීමක් එකතු වෙනවා අලුතෙන්. මේක ගෙවලා නැති නිසා. ඒ වගකීමෙන් ගිනුමේ නම මතකයිද කාටවත්? උපචිත විදුලි වියදම්. උපචිත විදුලි වියදම් ගෙවිය යුතුයි. උපචිත විදුලි වියදම් ගිනුමට 5000ක් බැර කරනවා. මෙහෙම තමයි දික්වසටහන අදාළ වියදම් ගිනුම හර උපචිත විදුලි වියදම් ගිනුම සෝරි උපචිත වියදම් ගිනුම බැර. අපි මේක කතා කළා එදා. මේකෙන් ගානකුත් හැදුවා මං හිතන්නේ. ටියුට් එකට යන්න. එය
ඒකේ මං හිතන්නේ තව චූටි කෑල්ලක් අපිට ඉතුරු වුණා කරන්න. අපි මේ මූල්‍ය ප්‍රකාශන වල එක දාන තැන් ඇන්දේ නැහැ. හරි අපි ඉතුරු ටිකත් මේකේ කතා කරගෙන යමු මේ ඔයාලා ටී ගිනුම් වලට දැම්මද දාන්න නැතිනේ මේ ටික වීදම් ගිනුම හරහා කරනවා උපචිත රක්ෂ මේ උපචිත ගිනුම බැර වෙනවා එහෙම එහෙම තමයි මේ ඔක්කොම යන්නේ සේවකයට උපර උපචිත සේවකයට බැර විදුලි ගාස්තු වාර උපචිත විදුලි ගාස්තු බැර හරි ඊළඟට කියනවා මෙම උපචිත වියදම් ගැලපුම් නිසා ලාභ හෝ අලාභ ප්‍රකාශනයේට හා මූල්‍ය தত্ত্ব ප්‍රකාශනයේට වන බලපෑම උද්ෘත මගින් පෙන්වන්න උද්ෘත කියන්නේ මොනවද උද්ෘත කියන්නේ මේ උපුටා ගැනීම ඒ කියන්නේ මේ ලාභ අලාභ ප්‍රකාශනයේ මූල්‍ය தত্ত্ব ප්‍රකාශනයේ සම්පූර්ණයෙන්ම අඳින්න කියලා නෙමෙයි කියන්නේ අදාළ තැන මේක දාන්න ඕනි තැන උපුටා අරගෙන පෙන්වන්න මේක වැටෙන්න ඕනි තැන විතරයි හරි අපි ඒක ඇන්දොත් දැන් මේ ඔක්කොම එක එක වියදම් වර්ගන තියෙන්නේ ඔයාගේ අපි පොදු අපි ගහපු පොදු ජනලයට ඇවිල්ලා බැලුවොත් මම පොඩ්ඩක් ආයි ගාන පොඩ්ඩක් මතක් කරන්නම් කල්කටස්ගේ ව්‍යාපාරයේ ගිණුම් කාලච්ඡේදය 2021 331 න් අවසන්නේ එහි උපචිත වියදම් පිළිබඳ විස්තර පහත වේ උපචිත කියන්නේ ගෙවිය යුතු වියදම් තාම ගෙවලා නැති ඒවා රක්ෂණ ගාස්තු තියෙනවා සේවක වැටුප් තියෙනවා බැංකු ණය පොලිය තියෙනවා විදුලි ගාස්තු තියෙනවා ඔන්න ඔය හතර ඔයා හතරෙන් අපි කරලා දැන් පොදු ජනරේට දාලා ඉන්නේ. එතකොට මේ හතරම වියදම්නේ. එහෙනම් ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ උද්ෘතය පෙන්වන්න කිව්වහම අපි පෙන්වන්න ඕනේ මේකේ වියදම් පාට් එක. වියදම් තියෙන තැන තමයි උද්ෘත කරලා පෙන්වන්න ඕනේ. ඊට පස්සේ අනිත් පැත්තේ මේ උපචිත කියන ඔක්කොම එනවනේ උපචිත රක්ෂණ ගාස්තු, උපචිත සේවක වැටු, උපචිත බැංකු ණය පොලිය සහ උපචිත විදුලි ගාස්තු. ඔය ඔක්කොම ටික ඒ මූල්‍ය தত্ত্ব ප්‍රකාශනයේ මොනවා විදියටද යන්නේ? ඒව මොනවද අපිට? උපචිත කෑල්ල උපචිත ප්‍රමාණ ව්‍යාපාරයට මොනවද? වගකීමක් නේ. එහෙනම් මූල්‍ය தত্ত্ব ප්‍රකාශනයේ අපි වගකීම් වලට දාලා පෙන්වන්න ඕනේ. එහෙනම් ලාභ ලාභ ප්‍රකාශනයේ වියදම් කොටස පෙන්වන්න ඕනේ මූල தত্ত্ব ප්‍රකාශනයේ වගකීම් වගකීම් වලත් ජංගම වගකීමක්ද ජංගම නොවන වගකීම්ද මේවා අපි ජංගම වගකීම් ඉක්මනට ගෙවන්න ඕනේ දේවල් හරි එහෙනම් අපි ඉස්සලාම ඇඳගමු මුලින්ම අඳින්න ඕනේ ලාභ ලාභ ප්‍රකාශනය නිසා ලාභ ලාභ ප්‍රකාශනයේ උද්ෘතය උද්ෘත විතරයි අඳින්නේ මේ හරි මං ගහගෙන ඉස්සලා බලා ප්‍රකාශනය තීරු තුනකට ගහගන්න
චූටියට ගහගත්ත නම් ඇති ලොකුවට ඕනේ නෑ මේ පිටුවම ගත්තත් කමනේ ඊළඟ පිටුව තියෙනවා අපිට අනික් යාළට ඊට පස්සේ ලියන්න लाभ लाभ प्रकाशन लाभ हो अलाभ प्रकाशन रुपयल की आगन ईट पे दें अपे वीदम हतरग्मण मेकि दिब्बे वीदम बलोने वीदम वर्गवेन अपे लाभ लाभ प्रकाशने मातृका हतरकट मातृका हतर मत पीलीवल की पीलीवल मत कतृका हतर रक्षण गास्तु मोनवीदम बैंक का संबंध वीदमे मूल्य वलट परिपाल दिखाई मूल्य विधुल का मन अद परिपाल अटोने परिपाल परिपाल वीदम की मूल्य वीदम की विधरा दागन परिपाल वीदम परिपाल वीदम तुना तिब्ब रक्षण गास्तु ईट पे सेवक बैठू दिब्बा इलांगट दिब्बा विदुली गास्तु ने इलाट मूल्य वेदम ए दी विधर तिब्बन ध्यानवे मूल्य वेदम वाल बैंक पोल मेचर इतकोटे मेकद मेक अभीट मे अर गाणम मेतिंट दाण बेह मे मे गाणम दाण बेह मुखद शेष पिछमे की गाणनमें एक तम मे दाहा हतलिस दाहास दिशी पना इकतुलाको अभी दंडने शेष पिछ मे दन तीन गाण की रक्षण गास्तु गिनमें शेष पिछ मे की बैलेंस दन तीन एक दाहकुन एक दाने नती हर बैलेंस बैनी अभी निका दाने तेन पेन उधत मे निका खतिर दाने अभी हरी वटनाकम की दाने वीदम हेमिकम दाने पलवेणी तीरवे पलवेणी तीरवे कत्ल दाने हरी आगन
මේ උද්ෘත කියන්නේ අපි මේ අදාළ පාඩ අදාළ තැන විතරක් පෙන්වන එකට මේ හරි ආකෘතිය නෙමෙයි අදාළ තැන විතරක් අපි ඇඳලා පෙන්වනවා උද්ෘත කියන්නේ උකුටා ගැනීමයි ඉවරයි නම් කියන්න කියලා ඉවරයි සර් හරි සරලා ඔයත් ඉවරද ඊළඟට අපි ගහගමු මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උද්ෘත පෙන්වන්න ඕනේ තැන අනිත් පිටුවේ ගහගත්තත් කමක් නැහැ මීට තියෙනවා एक रूल तुन के गहगा मूल्य तत्व प्रकाशन मेके अभी दाने मेके अभी टापु वगकी क्यालिटी वगकी इन जंगम वगकी अवृद्ध गण गेवन क्यालिटी गेवन तीन अभी अवृद्ध अड़का गेवल दाने मेक अभी वटना दुलाम वगकी इतर मेक मुलिम तीन उपचित रक्षण गास्तु दाहक तीनवा उपचित सेवक फतलिस दाहक तीन ओ जंगम वगकी बल्टई अने उपचित रक्षण गास्तु देवनी तीर दान अरे वीदम इतर अभी पलवनी तीर दाने दान सीयाल देवनी तीर दान उपचित सेवक वेटू उपचित बैंक नीनापन हाई उपचित विधु तीन पंद उपचित बैंक नायपली पनाहाय उपचित विदुली गास्तु पंदाहाय मेन मेम तम एम अपे लाभ लाभ प्रकाशन मूल तत्व प्रकाशन मेन मे आईतम वेटन तंटिक मे ओम जंगम वाली उपचित उपचित रक्षण रक्षण
හරි සර්. හරි. සන්තුණියවත් ඉවරද? සර්. හරි. එතකොට ඒ ගැළපෙන්න ඉවරයි. අපි මේ දැන් මේ ඔක්කොම කතා කරලා අන්තිමට සම්පූර්ණ ගානක් හදන්නේ. දැන් මේ කැලි කැලිනේ අපි තාම ඇත්තටම අර විභාගයේ මේ හතරවෙනි පාඩමේ ඉඳලා තාම යන්නේ විභාගෙට එන සම්පූර්ණ ගාන කැලි කැලි හදාගෙන යන එක. එතකොට මේ ඔක්කොම ඉගෙන ගත්තට පස්සේ තමයි අපිට සම්පූර්ණ ගානකට යන්න පුළුවන්. ඒ සම්පූර්ණ ගණන් අපි අඩුම ගානේ 10ක් 15ක්වත් හදලා පුරුදු වෙන්න ඕනේ හරි විදියට ගේමක් නැතුව හදාගෙන යන්න. එතකොට ඒක පුරුදු වුණාට පස්සේ ඔයාලට එතන ෂුවර් අනිවාර්යෙන්ම ඒ ලක්ෂණ ටික ඔයාලට හම්බෙනවා කියන්නේ. ඒ කියන්නේ ඒක බැලන්ස් වෙනවා කියන්නේ. ඒ ටික එතනම ඔයා විභාගෙ ලියපු ගමන්ම දන්නවා මේක මේ ගාන මට හරි මේක සම්පූර්ණ ලක්ෂණ ටික මට හම්බෙනවා කියලා. හරි ඊළඟට ලැබිය යුතු ආදායම් මේකේ මේ උපචිත ආදායම් sorry මේ උපචිත වියදම් වල අනිත් පැත්ත තමයි ලැබිය යුතු ආදායම් අපිට මේකටත් අර වගේම නමක් දෙන්න පුළුවන් ලැබිය යුතු ආදායම් නැත්තම් තව කියන්න පුළුවන් උපචිත ආදායම් ඒකත් ලියා ගන්න උපචිත ආදායම් කියලාත් කියන්න පුළුවන් එතකොට වියදම් පැත්තෙන් දැන් මේකේ උපචිත කියන එකේ තේරුම වෙනස් වෙනවා වියදම් පැත්තෙන් කියන්නේ ගෙවන්න තියෙන වියදම් අපි තාම ගෙවලා නැහැ ආදායම් පැත්තෙන් කියන්නේ ලැබෙන්න තියෙන වියදම් තාම අපිට ලැබිලා නැහැ එතකොට උපචිත කියන වචනේ තේරුම් දෙකක් ආදායම් වලට ගත්තොත් වෙනම තේරුමක් වියදම් පැත්තෙන් ගත්තොත් තව තේරුමක් මේක ආදායම් කිව්වම අපිට ලැබෙන්න තියෙන ඒවා වියදම් කිව්වම අපි ගෙවන්න තියෙන ඒවා අපි ඒක යම් පොඩ්ඩක් උපචිත වියදම් අපි කතා කළා උපචිත වියදම් අපි ලියලා නේ ඉවරයිනේ ඊළඟට උපචිත ආදායම් පැත්තෙන් ගත්තොත් මේකේ තේරුම ලැබිය යුතු වියදම් පැත්තෙන් ගත්තොත් ගෙවිය යුතු හරි උපචිත ආදායම් එනම් ගිණුම් කාලච්ඡේදයට අදාළව ලැබිය යුතු නමුත් ගිණුම් කාලච්ඡේදය අවසන් වන විටත් ලැබී නැති ආදායම් හම්බෙන්න තියෙන දේවල් තාම හම්බෙලා නැහැ. එහෙම අපිට හම්බ වෙන්න තියෙන දේවල් ව්‍යාපාරයට වත්කමක් කියලා අපි කියනවා. ඒ කියන්නේ උපචිත වියදම් පැත්තෙන් ගන්න උපචිත වියදම් අපිට හිතට බරක් නේද? අපේ ගෙවන්න තියෙනවා කොයි වෙලේ ඉක්මනට මේක ගෙවලා ඉවර කරන්න ඕනේ. ඒකට බැඳිලා ඉන්නවා. දැන් ලයිට් බිල ආපුවාම කොයි වෙලාවෙත් ඕක ගෙවලා නිදහස් කරනවද කියලා හිතට සහනයක් නැහැ. ඕක ගෙවලා ඉවර වෙනකන් හිතට බරක්. හිතට උපචිත වියදම් තියෙනවා කියන්නේ අපිට වගකීමක්. උපචිත ආදායම් තියෙනවා කියන්නේ වත්කමක්. අපිට හම්බෙන්න තියෙන දේවල්නේ. දැන් හිතන උදාහරණයක් විදිහට හිතන්න අපේ කඩේ තව පොඩි කාමරයක් තියෙනවා කියලා පොඩි ඒ කාමරේ තව මනුස්සයෙක්ට කුලියට දීලා තියෙනවා. ඒ මනුස්සය එතකොට ඒ පවුලකට කුලියට දීලා තියෙනවා. ඒ පවුල කට්ටිය ඒකෙන් ඉඳලා අපිට මාසික ආදායමක් ඒකෙන් හම්බ වෙනවා. එහෙනම් එයාලා තාම ගිය මාසේ කුලිය දීලා නැත්තම් ඒක අපිට හම්බ වෙන්න තියෙන දෙයක් ලැබෙයි. කුලිය ආදායමක් ලැබිය යුතු ආදායමක් ඒක හම්බ වෙන්න තියෙන දෙයක් හිතට බරක් නෙවෙයි. අපිට හම්බ වෙනවනේ ඒක අපිට සැනසීමක්. ඒ කියන්නේ ඒ වගේ දෙයක් තියෙන එකෙන් අපිට අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභයක් හම්බ වෙනවා. ඉස්සරහට අනාගතයට ආර්ථික ප්‍රතිලාභයක් තියෙන ඕනම දේවල් වලට අපි කියනවා වත්කමක් කියලා. ඒ කියන්නේ ලැබිය යුතු ආදායමක් තියෙනවා නම් අපිට කාගෙන් හරි හම්බ වෙන්න ගාණක් තියෙනවා නම් ඒක වත්කමක්. මොකද ඒකෙන් අනාගතයේදී අපිට ওই සල්ලි ටික ළඟට එන නිසා. මට කියන්න මේක ජංගම වත්කමක්ද ජංගම නොවන වත්කමක්ද? ඉක්මනට හම්බෙයිද අවුරුදු ගණන් යයිද මේකට හම්බෙන්නේ? ජංගම නොවන නෙමෙයි. ජංගම ඉක්මනට අපිට දෙන්න ඕන. දැන් කුලියක් ඉදන්ක ගිය මාසේ කුලිය තාම දීලා නැත්තම් අපි අවුරුදු ගාණක් බලන් ඉඳීද ඒ ගිය මාසේ කුලිය ගන්න යාද? නෑනේ. උපරිම මාසයක් දෙයි. මාසයක් නැත්තම් මාස දෙකක් දෙයි. අනිවාර්යෙන්ම ඉක්මනට ඒ වගේ දේවල් දෙන්න ඕන. නැත්තම් හිතන්නකෝ අපිට කාගෙන් හරි මොකක් හරි අපි සේවාවක් සපයලා ව්‍යාපාරය විසින් කොමිස් ආදායමක් ගන්නවා කොමිස් මුදල. එතකොට ඒ කොමිස් මුදල අපි සේවාව සපයලා ඉවරයි තාම හැබැයි අපිට සල්ලි දුන්නේ නැහැ. සල්ලි දුන්නේ නැති වුණාට අපි ආදායම හඳුනා ගන්න ඕනේ අපි උපයපු
ඉපේපු ආදායමක් කියලා. හැබැයි සල්ලි හම්බුනේ නැහැ තාම. එහෙනම් හම්බ වෙන්න තියෙන සල්ලි ටික අපිට පත්කම ඉක්මනට හම්බ වෙනවනේ. ඒ ඉක්මනට කියන්නේ අවුරුද්දකට අඩු කාලයක් තුළ හම්බ වෙනවා ඒවා. හම්බ වෙන්නේ නැත්තම් ඒ වගේ දේ ඒ කියන්නේ අපි හැම කරලා වැඩක් නැහැනේ. අවුරුදු ගණන් යනවා නම් ඒ ආදායම හම්බ වෙන්න අපි ඒ දේ කරලා මේ තේරුමක් නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම අපි ඉක්මනට ගන්න ඕනේ. උප්පරින්ම මාසයක් දෙකක් වගේ කාලයක තුළද ඒ දේ අපි ගන්න ඕනේ. එහෙනම් ලැබිය යුතු ආදායම් නැත්නම් උපචිත ආදායම් කියන එක අපේ ව්‍යාපාරයට වත්කමක්. උපචිත ආදායම් ගිණුම් ගත කිරීමට අදාළ දීප්ත සටහන පහත වේ. මේක ඔයාලගේ ටියුට් එකේ මේ මෙතන ඉස්සලා මේ විස්තරය ලියාගෙන ඉන්න. එනම් ගිණුම් කාලච්ඡේදයට අදාළව ලැබිය යුතු නමුත් ගිණුම් කාලච්ඡේදයේ අවසන් වන විටත් ලැබී නැති ආදායම්ය. කියන ලැබිය යුතු ආදායම් ලැබියුතු ආදායම් ප්‍රමාණය ව්‍යාපාරයට වත්කමකි. ඒක මම මේ රතු පෑනෙන් ලියලා තියෙන්නේ. රතු පාටින් ලියලා තියෙන වචන highlight කරගන්න. ඒක තමයි වැදගත් මේ පාර්ට් එක මෙතන. හරිද ලීලි ඉවරද? තාම उपचित आदाय मेक उपचित आदाय प्रमाण उपचित आदाय उपचित आदाय अभी हरद बेरद පත්කම් වැඩිවීම කොහමද? හරද බැරද? හර. හර පත්කම් වැඩිවීම හර. එහෙනම් අපි කරන්නේ මේ අපිට අලුතෙන් පත්කමක් එකතු වෙන නිසා ලැබිය යුතු ආදායම් ගිණුම හර කරනවා. ඒ එක්කම අනිත් පැත්තෙන් අපිට ඒ ආදායම වැඩි වෙනවනේ. අපිට ආදායම එකතු වෙනවා. ආදායම වැඩි වෙනවා. ඒ කරපු දේ නිසා දැන් හිතන්න කුලිය කුලියට දීලා තියෙනවා නම් ගෙදරේ කුලියට දීලා අපි සල්ලි ලැබුණ නැති වුණාට අපි ඇත්තට මේ එයාට ඒ සේවය සපයලා තියෙනවා. ඒ ආදායම අපිට ඒ අදාළ කාල පරිච්ඡේදයට අඳුන ගන්න ඕනේ. ආදායම් වැඩි වීම මොකද්ද? හරිද බැරද? බැර. බැර.
එහෙනම් වත්කම් වැඩිවීම හර ආදායම් වැඩිවීම බැර. එහෙනම් අපේ වත්කම් ගිණුමේ නම කොහොමද එන්නේ? අපේ වත්කම් ගිණුමේ නම කියනවා අපි ලැබිය යුතු ආදායම් ගිණුම, ඒක වත්කම, ලැබිය යුතු ආදායම් ගිණුම හර ඒ හර වෙන්නේ ඇයි? ඒක වත්කමක් නිසා, වත්කම් වැඩි වෙන නිසා. ඊට පස්සේ බැර වෙන්නේ ආදායම් ගිණුම. අපේ ආදායම අපිට ආදායමකුත් අපි අපි ඒ කාලෙට කරලා තියෙන නිසා ආදායම දාන්න ඕන. එහෙනම් අදාළ ආදායම් ගිණුම බැර. ආදායම් ගිණුම බැර වෙන්නේ ආදායම් වැඩි වෙන නිසා. එතකොට අපිට මෙහෙම ලියා ගන්න පුළුවන්. උපචිත ආදායම් ගිණුම හර වත්කම් වැඩි වෙන නිසා, අදාළ ආදායම් ගිණුම බැර ආදායම් වැඩි වෙන නිසා. උපචිත ආදායම් ගිණුම හර අදාළ ආදායම් ගිණුම බැර. හරි අපි මේකෙත් ගානකට යමු. සුරතලීගේ ව්‍යාපාරයේ 2020-2021 අවසන් වර්ෂයට අදාළ ලැබිය යුතු ආදායම් පිළිබඳ විස්තර පාඨවේ. හරි අපිට හම්බ වෙන්න තියෙන විස්තර ගැන තියෙනවා. ඊට පස්සේ අහනවා ඊට ගැළපීම් වලට අදාළ ජර්නල් සටහන් දක්වා ලෙජරේට පිටපත් කරන්න කියලා. පළවෙනි එක රුපියල් 10,000ක කුලී ආදායමක් පමණක්, ඒ කියන්නේ මාස 10කට අදාළව කුලී ආදායමක් පමණක් ලැබී ඇති අතර තව මාස 2ක කුලී ආදායමක් ලැබිය යුතු වේලු. ඒ කියන්නේ අවුරුද්දෙන් මාස 10කට විතරයි අපිට කුලී ආදීලා තියෙන මේ මිනිස්සු තාම මාස 2ක හම්බෙලා නැහැ. මාස 10යිට 10,000ක් නම් එක මාසෙකට කීය ගාණ වෙන්න පුළුවන්ද කුලිය? 10යි. රුපියල් 10යි නේද? 10 බෙදුවම රුපියල් 10. එතකොට එක මාසෙකට රුපියල් 10යි නම් කුලිය අපිට මාස දෙකක් හම්බෙලා නැහැ. කීයක් හම්බෙලා නැද්ද? 10 වැඩි කරන්න ඕනේ මාස දෙකෙන්. එහෙනම් අපිට හම්බ වෙන්න තියෙන රුපියල් 2000. එතකොට මේක අපිට හම්බ වෙන්න තියෙන දේවල් ව්‍යාපාරයට මොකද්ද? වත්කම. වත්කමක් වැඩි වෙනවා 2000කින්. දැන් කුලී ආදායම් දැනට අපේ කුලී ආදායම් ගිණුමේ කීයද තියෙන ශේෂය? දැනට හම්බෙලා තියෙන කීයද? 10,000. දැනට තියෙන්නේ 10,000ක ශේෂය. මෙන්න මේ 10,000ක ශේෂයක් තියෙනවා. එතකොට ඔය 10,000ක ශේෂය 10,000ක් විදිහටම තිබ්බත් හරියද? එතකොට ඔතන පෙන්නන්නේ මාස 10යි අපිට කුලිය හම්බුණා කියලා. හැබැයි අපි අවුරුද්ද මෙයාට කුලිය දීලා තියෙනවා නම් 10,000ක ආදායමක් විතරක් අපි පෙන්නුවොත් හරියද අපේ ගිණුම් වල? නැහැ. අපි එහෙනම් මේ 10,000ට මොකද කරන්න ඕනේ? 2,000ක් තව එකතු කරන්න ඕනේ. 2,000 දාන්න ඕනේ, 12,000 කරන්න ඕනේ. එහෙනම් අපේ ආදායමත් තව 2,000කින් වැඩි කරන්න ඕනේ. ඉතින් ගැලපීම් වලට අදාළ ජර්නල් සටහන් දක්වන්න. එතකොට පොදු ජර්නලයක් ගහගන්න. අර අපි කලින් ගියා වගේම එතන මෙන්න මේ ආකෘතියෙම ගහගන්න. මේ වගේ. මේ වගේම ගහගන්න. දිනය, වවුචර් අංකය, විස්තරය, ලෙජර් පිටුව අර බැර. අපිට ගොඩක්ම මේ පෞචරං කියලා ලෙක්චර් පිටුවෙන් නම් අත්‍යවශ්‍ය නැහැ. උනට හරිය ආකෘතිය ගහද්දී අපි ගහමු. මේ විදිහටම ඔයාල ගහගන්න. මත් ගන්න.
දිනය වවුචර් අංකය විස්තර පොඩ්ඩක් ඉද තියාගන්න මේ දිත්තසරණ ලියන්න ඕනේ හින්දා වැඩිින් ටිකක් ඉද තියාගන්න ලෙජර් පිටුව අර බැර पोतु जैनले के नाम करगान्न दिनय वाउचरांकय विस्तरय लेचर पिटुव अर रुपियाल बैर रुपिया हर वालत गाह गान्न මට කියන්න මේකේ පළවෙනි එකේ දිත්තසරණ කියන්න පුළුවන්ද කාට හරි තනිය මොකක්ද හර වෙන්නේ මොකක්ද බැර වෙන්නේ කියලා කයි එකක් දෙන්න බෑ හර වෙන ගිනුමයි බැර වෙන ගිනුමයි කියන්න පුළුවන් उपचित दिने उपचित कुली आदायम गिनुम हर हर केला अपि केलवरेन लियनवा रुपियल 2000ක් මාස දෙකක හම්බෙලා නැහැනේ ඊළඟට බැර කරන එක අපි මැද්දෙන් ලියන්නේ ටිකක් කුලී ආදායම් ගිනුම බැර ඒක බැර කියලා ලියන්නේ නැහැ මැද්දෙන් ලියන එකෙන් තමයි අපි ඒක පෙන්වන්නේ ඒක බැර සටහනක් කියලා 2000 ඊට පස්සේ අපි තව දෙයක් ලියන්න ඕනේ. මොකක්ද ඒකට කියන්නේ? මතකද නම? පිටු සටහන ලියලා තව ඒක විස්තර කරන්න ඕනේ. මොකක්ද අපි ලියුවේ කියලා? චිත කුලිය ආදායම් සටහන් කිරීම. ඔව් ඒකට මොකක්ද අපි කියන්නේ? මං කියන්නේ විස්තරයට කියන නම මොකක්ද? මතකද? මතක නැද්ද මේක මොකක්ද කියන්නේ කියන්නේ මේකට කියන්නේ සංලක්ෂය ඒ ඊට පස්සේ ලියලා ඉවර නම් මේ ඒ විස්තරයට විතරක් ඉර ගහ ගන්න විස්තරයට විතරක් ඉර ගහලා වහන්න ඔක්කොම ඉවරනන් පස්සේ තමයි අපි ඔක්කොම ටික වහලා දාන්නේ ඊළඟට හරිද මේ हरी सर हरी इलाम सीट
සියයට 10ක පොලිය ප්‍රතිශතයක් යටතේ ආරම්භ කරන ලද ස්ථාවර තැන්පතුවේ දෙසැම්බර් මාසයට අදාළ පොලිය තවමත් ලැබී නැත. දැන් මේක ඉවර වෙන්න දෙසැම්බර් මාසෙනේ මේ අවුරුද්ද 2012-13 කියන්නේ ඉවර වෙනවා කියන්නේ මේක පටන් ගන්න මේක අපි කාලයෙන් ද 2021 ඉඳලා 2012-13 වෙනකන් තමයි මේ කාලේ තියෙන්නේ අවුරුද්ද තියෙන්නේ ඒකේ කියනවා ස්ථාවර දෙම්බතුවේ වටිනාකම දීලා නැහැනේ මෙතන අනේ ළමයි අනන්ත දාගෙන වටිනාකම රුපියල් 120,000ක කියලා දාගන්න වටිනාකම මෙතන ටයිප් කරලා නැහැ ස්ථාවර සම්පතේ වටිනාකම රුපියල් 120,000යි හරි 10%ක අපිට පොලිය ප්‍රතිශතයක් හම්බ වෙනවලු එහෙනම් මට කියන්න අවුරුද්දට අපිට කීයක් පොලිය හම්බ වෙනවද 120,000ට 10%ක් අග බිින්දුව කපන්න තියෙන 10%ක් බලන හැමදාම අග බිින්දුව කපන්න රුපියල් 12,000යි අවුරුද්දට අවුරුද්දට 12,000යි මේක ඇත්තටම නම් මේ මේ ඔයාලට ගණන් වල සමහර වෙලට දැන් මේ වෙද්දි ඉගෙනගෙන ඇති අර බැල් පොලී කියලානේ බැල් පොලියට තමයි මේක එකතු වෙන්නේ හරිද එතකොට අර හැම මාසෙම සමාන පොලියක් නෙමෙයි මේ ප්‍රායෝගිකව එකතු වෙන්නේ අර ගාන ලේසියට එහෙම උපකල්පනය කරලා අපි හදමු රුපියල් 12,000ක් අවුරුද්දට 1 දෙසැම්බර් මාස පොලිය තාමත් හම්බෙලා නැහැලු ඒ කියන්නේ 1 මාසෙක 12,000න් 12න් එකක් තාම හම්බෙලා නැහැ අපිට 12ට 12 කපන්න පුළුවන් එතකොට කීයක් රුපියල් කීයක පොලියක් හම්බ වෙන්න තියෙනවද රුපියල් 1000ක පොලියක් හම්බ වෙන්න ඕනේ ඒක මට දිත්තසරණ කියන්න බලන්න කොහොමද යන්නේ රුපියල් 1000 කියන බලන්න දින්ද සරහන් අර වෙන්නේ පොලි ආදායම් ගින්ම හර අදාළ මේ පොලි ගින්ම බැර අදාළ කියන අපි කෙලිම කියමු ස්ථාවර පොලි උපචිත ස්ථාවර පොලි ආදායම් ගිනුම බැර ස්ථාවර පොලි ආදායම් ගිනුම සොරි උපචිත ස්ථාවර පොලිය ආදායම් ගිනුම හර ස්ථාවර පොලිය ආදායම් ගිනුම බැර ඒකත් දිනේ එදාමයි මොකද අපි මේ අවුරුද්දේ අන්තිම දවසට තමයි මේක කරන්නේ 12/31 උපචිත ස්ථාවර පොලි ආදායම් ගිනුම මේ ඉඩම අදින චුට්ටක් කැටි කරලා ලියන්න පොලිය ආදායම් ගැන ආදා කියලා හිතා තිබ්බත් ඇති රුපියල් 1000යි ස්ථාවර පොලිය ආදායම් ගිනුම බැර සංලක්ෂය ලියන්න සංලක්ෂය මේ පුළුවන් තරම් කෙටි ලියුවත් කමන්නේ ටික නැත්නම් ඒ ප්‍රශ්නේ තියෙන දේ හැමම ලියුවත් කමන්නේ අපිට මේ කෙටි කරලා ලියන්න පුළුවන් උපචිත ස්ථාවර තැන්පතු පොලිය ආදායම සටහන් කිරීම නැත්නම් ලැබිය යුතු දෙකම එකයි ආ උපචිත ස්ථාවර තැන්පතු පොලිය ආදායම ආලම මෙතන ස්ථාවර තැන්පතු වෙන්න ඕනේ ආ අටින් මිස්ටර් ස්ථාවර තැන්පතු ඈ තැන තියලා තිරක් තිබ්බනම් හරි ස්ථාවර තැන්පතු පොලිය ආදායම
සටහන් කිරීම. හරි. වැඩේ ඉවරයි. අපිට ගණුදෙන දෙකම ඉවරයිනේ. පොදු ජනලයේ වහලම දාන්න පුළුවන්. හරි. චූටි වැඩක් තිබ්බේ. ගණන් දෙකයි. අර වියදම් වල වියදම් පැත්තේ තනි කර අනිත් පැත්ත වියදම් අපිට වගකීමක් මේක වත්කම इवरा नाम किया विस्तरे लिया थी एक मरूल लिया नो ना ने माम एक मरूल लेने में लिया थी ना एक इन तानी रूल लेंगी वर करा नो निकले दाहन में ओ ने ने हमें कहाँ ने दम में सामारा में सांलाक्षे और इटे वड़ा गोड़ाक दी कभी ना उपचित आदाय गेल लाभ वाला प्रकाश ने मूल्य तत्व प्रकाश ने बल पेम उधत मगिमेंटने හරි එතකොට මේක ලාබාලා ප්‍රකාශනයක් ගහන්න ඕනේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් ගහන්න ඕනේ මේකේ ගහන්න ඕනේ තැන මට කියන්නේ ලාබාලාභ ප්‍රකාශනයේ දැන් මෙතන ගිනුම් හතරක් තියෙනවානේ මෙතන ලාබාලාභ ප්‍රකාශනයේට දාන්නේ අපි ආදායම් සහ වියදම් විතරයිනේ එතකොට මෙතන තියෙන්නේ මෙතන වියදම් නේ ආදායම් තමයි තියෙන්නේ ආදායම් ගැන නේ අපි කතා කරන්නේ ලාබාලාභ ප්‍රකාශනයේ ආදායම් යන්නේ කොතනද මොන මාතෘකාව යටතේද තියෙන්නේ ආදායම් ටික අතකද තියෙන තැන ආදායම් දාන්නේ කොහෙටද මොකක් යටතේ අහුන්නේ නෑ ඒ විකුණුම් ආදායම අපි උඩින්ම දානවා දැන් මෙතන විකුණුම් නෙමෙයිනේ තියෙන්නේ මෙතන තියෙන්නේ කුලිය ආදායම ස්ථාවර සම්පත් කුලිය ආදායම එතකොට විකුණුම් හැර අනිත් ආදායම් ටික අපි මොනවා කියලා ලියන්නේ අපි උඩින්ම විකුණුම් දානවා අඩු කළා විකුණුම් පිරවැය දානවා දල ලාභය හොයනවා දල ලාභය හොයලා ඊළඟට දානවා මොනවද මතක නැද්ද අනිකුත් ආදායම අනෙකුත් ආදායම් අනේ යටතේ තමයි මේක තියෙන්නේ. එතකොට ලාභලාභ ප්‍රකාශනයේ අපි අනෙකුත් ආදායම් කැල තියෙන තැන පෙන්වනවා නම් හරි. දැන් ලාභලාභ ප්‍රකාශනයක් යන්ද ගන්න. දෙකයිනේ තියෙන්නේ මේ අපි සටහන් දෙකයි අඳින්න තියෙන්නේ ලොකුවට ගහ ගන්න ඕනේ. තීරු තුනකටම ගහ ගන්න. लाभ हो अलाभ प्रकाशने रुपया अनेकुत आदाय में अड़ते
मेके तपट आदाय हरियटम की अन बै मुखद मे आप एक्तर दले इतकोट मेक समहार मे अनिवार्य समहार मेट खाली फी आकार मे आदाय वाले एन सा बटीनाक हरियटम मेतन दाण बे आप कत्ट दा देखाई तीयन देखाई नहीं अपिट आवे कुली आदाय सह स्थावर तेंपत पुली आदाय विरा अपिटे कुली आदाय स्थावर तेंपत पुली आदाय मेक आदाय दादी देवनी तीर दाण मतक त्यागन बीयद विरा पलवी तीर दाणिया देवनी तीर एक देखाई नहीं अब हरी वटनाक दाण बेरी मुखद फलिंग कोली आदाय गिनी मे स्थावर तंपत कोली आदाय गिनी मे शेषा नती ये शेषा वेल तम अभी मेव तव एक्त करे फलिंग शेषा दील नती गाने हरिम की अन्न बेद हरिम शेष ईट पस हरी संविधान ගිනුම්කරණය ප්‍රශ්න තියෙන්නේ 5 6 7 කියන තුන 7 7 හැදෙන්නේ ලාභාර මුණු කරනවා සංවිධානය වල පොඩි කැලලකුයි මේ ගානයි එනවා ඊට පස්සේ 5 වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ ගිනුම් කරන සමීකරණය ද්විත්ව සටහන් නීතිය සහ මූලික සටහන් පොත් වලින් ඒ පාඩම් ටිකෙන්ම ගැලපෙන විදිහට දානවා ඔක්කොම එන එකක් නැහැ මූලික සටහන් පොත් එක්ක මුදල් පොත සුළු මුදල් පොත පොදු ජනලයේ ගණුම් ජනලයේ විකුණුම් ජනලයේ ඔය ටිකෙන් සහ ගිනුම් කරන සමීකරණයෙන් එකක් ගානකුයි මූලික සටහන් පොත්වලින් ගානකුයි එනවා පහට 6 හැදෙන්නේ නිෂ්පාදන ගිනුම් බැංකු සැසඳුම් ප්‍රකාශනය ඊළඟට තව ඉස්සරහට ඔයාලට ඉගෙන සෝරි ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා නිෂ්පාදන ගිනුම් කියලා ඒකෙනුයි බැංකු සැසඳුම් ප්‍රකාශනයයි අවිනිශ්චිත ගිනුම් ඒ පාඩම් තුනේ දෙකක් දෙකක් දාලා එනවා 6 වෙනි ප්‍රශ්නේ. ඒක ඒ පාඩම් තුනෙන් එයාලා කැම්පටි කැම්පටි විදියට අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. එහෙම තමයි ප්‍රශ්න ටික හැදෙන්නේ. ඒකට ඔයාලා 7 වෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් කරනවා නම් ඒ කියන්නේ මේක ඊට අර ලාභාර මුණු කරනවා සංවිධානය වල තියෙන ලකුණු දෙකක ගාණක්. හරි සිම්පල් ඇස් වහගෙන කරන්න පුළුවන් ගාණක් ඒක. මේකයි ඒකයි හරියට පුරුදු වුණාම ඔයාලට 7 වෙනි ප්‍රශ්නේ කොහොමද අනිවාර්යෙන් කරන්න පුළුවන් ඊට පස්සේ ඔයාලා එක්ක කරන්න ඕනේ 5 හෝ 6 මම ගොඩක් නිර්දේශ කරන්නේ 5 කරන්න කියලා 6ත් කරන්න බැරි කමක් නැහැ මොකද 6 කට්ටිය පොඩ්ඩක් අර අවිනිශ්චිත ගිනුමට චූටි බයක් තියෙනවා අවිනිශ්චිත ගිනුමයි බැංකු සැසඳුමයි ඉස්සරහට තියෙන පාඩම තියෙන නිෂ්පාදන ගිනුම මේ තුන බැලුවොත් 6 කරන්නත් පුළුවන් 5 තියෙන්නේ ගිනුම් කරන සමීකරණයයි मूलिक सटाण पोत्तलिंग मुखकारी मूलिक सटाण पोत्तक आश्रय गाना
ඔය ප්‍රශ්න තුනේ කැමති දෙකක් කරගන්න පුළුවන්. ගොඩාක් වෙලාවට කට්ටිය කරන්නේ 5 සහ 7. ඒක නීතියක් නෙමෙයි. ඔය තුනම උනත් කරන්න පුළුවන් වෙලාව තියෙනවා නම්. ඔක්කොම හරියට අල්ලගත්තට පස්සේ ආයි අමාරු දෙයක් නැති තරමට හැම පාඩමේම සිලබස් එක අල්ලගන්න. ඊට පස්සේ ඔය ගේමක් නැහැ ඉතින්. තව කාලෙ තියෙනවා ඔයාලට මේ මං හිතන්නේ ඕලෙ වලට දින නියම වෙලා තිබ්බ නේද? දන්නවද ඒක? ඔව්. ඔව් පෙබරවාරි නේද? පෙබරවාරි මට මතක විදිහට. ලබන අවුරුද්දේ පෙබරවාරි වල කියලා තමයි දැනට තියෙන්නේ. තව මාස දැන් අපේල ඉවරයි කියලා ගත්තා. තව මාස 9ක් විතර තියෙනවා. හොඳට මැති ෆුල් වැඩ කරගන්න. ජනවාරි නෙමෙයිද සර්? පෙබරවාරි නේද? මට මතක විදිහට ජනවාරි කියලා තිබ්බේ. මට හරියට මේක මතකයි. මට නිකන් මතකයි තිබ්බේ පෙබරවාරි කියලා. මට ඇත්තටම ඒක මතක නැහැ. සඳුනි මතකද? කොහොමද තිබ්බේ? ඒක ඕක කොහොමද දැන් ඔය දැම්ම තියෙන දවස ඉස්සරහට තව වෙනස් වෙන්නත් පුළුවන්. දැන් ගිය අවුරුද්දේ ඕ ලෙවල් මේ දෙපාරක් දවස වෙනස් වුණානේ. ජනවාරි තියන්න ගියා. ඊට පස්සේ ආයි තමා මේ මාර්තු තිබුණේ. ඒ වගේ කොහොම වෙයිද දන්නේ. දැන් ආයි කොවිඩ් ටිකක් වැඩි වෙලා තියෙනවනේ. අපි කොහොමත් ඉතින් දෙසැම්බර් තියෙනවා කියලා හිතාගෙනම සූදානම් වුණාම ඔයාලට අනිවාර්යෙන් තව මාසයක් දෙකක් වැඩිපුර කල් හම්බ වෙන්න පුළුවන්. කල් යන්නේ නැහැ කියලා හිතාගෙන වැඩ ටික කරගන්න. ඒතර කල් ගියත් ඔයාලට ඒකේ අමතර ප්‍රතිලාභයක් ගන්න පුළුවන් ඒ කාලේ. හරි, ලාභාල ප්‍රකාශනය අපි යන්ද. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අපිට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට දාන්න තියෙන්නේ උපචිත කුලී ආදායම් සහ උපචිත ස්ථාවර තැන්පතු කුලී ආදායම්. ඒව අපේ ව්‍යාපාරයට මොනවද? කොතෙන්ටද අපි දාන්න ඕනේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන? යන්නේ තැන මොකක්ද? වත්කම්. ජංගම වත්කම්. මොකද අපි ඉක්මනට ගෙවන්න ඕන නිසා. එහෙනම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උත්ෘතය දාන්න ඕනේ ජංගම වත්කම් ටික පෙන්වන්න. ඉඩ තියෙනවා හොඳට. ඉඩ තියෙනවා, ඉඩ අරන් ගන්න. ඒකටත් දෙකයි එන්නේ ඉතින්. වැඩිපුරත් එක ඉඩ තිබ්බා ඉතින් මදුරන්ත එහෙම එක ගොඩ ලිව්වත් කැත වෙයි කියලා. රූල් තුනක් ගන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඔයාල දෙන්නම මේ ටියුට් එක ප්‍රින්ට් අවුට් අරගෙන දෙන්න. ඔව් සර්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් යටතේ තමයි මේව පෙන්වන්නේ. ජංගම වත්කම් කියන මාතෘකාව දාගන්න. මේ දෙකම තමයි ඒකේ උපචිත කෑල්ල. උපචිත කුලී ආදායම් උපචිත ස්ථාවර තැන්පතු කුලී ආදායම්. මෙතෙන්ට අපිට හරි වටිනාකම දාන්න පුළුවන්. මේක මොකද කෙලින්ම මේ අපිට හම්බ වෙන්න තියෙන ගානනේ මේ ගැලපිල්ල තියෙන්නේ. කුලී ආදායම් 2000ක් තියෙනවා. ස්ථාවර තැන්පතු කුලී ආදායම 1000යි. දෙවෙනි තීරුවෙන් දාන්න දෙකම 2000යි 1000යි. ඔයාලා අංක ලියද්දී අර ස්ථාන ඇඩ් කරලා දන්නවනේ 3න් 3ට කෙලවරේ ඉඳන් අංක 3න් 3ට ඇඩ් කරලා ලියන්න ලස්සනට. නැත්තම් මේක නම් මෙතන ලොකු අමාරුවක් නැහැ. ඔයාලා තනිකර සම්පූර්ණ ප්‍රකාශනය හදද්දී මේ ආයි නැත්තම් ගොඩක් අය කරන්නේ ආයි වෙනම තැනක අංක ටික එකතු කරලා උත්තරේ දානවා මෙතන. එහෙම ආයි වෙනම තැනක ලියන්න කාලේ ගන්න ඕනේ නැහැ. මෙතන ලස්සනට පිළිවෙලට ලියවනම්
මෙතනම එකතු කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලා තව තැනක ලියනවා කියන්නේ තව වෙලාවක් යනවා කියන එක. තව ගානක් හදාගන්න තියෙන ටයිම් එක තමයි ඔයාලා ඒකෙන් පාවිච්චි කරන්නේ. හරි. එතකොට මේ මෙහෙම තමයි උත්පෘත පෙන්වන්න තියෙන්නේ. ලාභලා ප්‍රකාශන අනිකුත් ආදායම් යටතේ මූලධාත ප්‍රකාශනයේ ජංගම වත්තම් යටතේ මොකක්hari මේ තේරෙනවා මදි වගේ නම් අහන්න. මේ දාන තැනක් හරි නැත්තම් මේ වටිනාකම ආවේ කොහොමද නැත්තම් මේක වත්කමක් වුණේ කොහොමද වගකීමක් වුණේ කොහොමද කියලා මොනවාරි තේරෙන්නේ නැත්තම් අහන්න. මේකේ තියරි පාට් එක කළාට පස්සේ අපිට එක දිගටම ගණන් ගොඩාක් හදාගෙන යන්න පුළුවන්. මොකද මේක ඔළුවට යනකම් තාම අපි තාම සම්පූර්ණ ගානක විස්තර විදිය දන්නේම නැහනේ. වල තාම හදලම නැහැ කියලා පිළිත් එක්ක. ඒකට එහෙම එකක් දෙකක් හදලම ඇති අනිවාර්යෙන්ම විභාගේ ලඟ වෙද්දී නම් අඩුම ගානේ 50ක් 60කටවත් යන්න ඕනේ. අපි චුට්ට චුට්ට මේක ඒ කියන්නේ මේක මෙතනින් පටන් මෙතන මේ පාඩම ඉවරුණාට මේ පාඩම ආයෙ හැමදාම රිෆ්‍රෙෂ් කරන්න වගේ ඉඳලා හිටලා මම ගණන් ටිකක් දෙන්නම්. මොකද මේක අමතක කරගන්න එපා. වඩට වැඩියෙන් ලකුණු ගන්න ලේසිම වැඩියෙන් ලකුණු හම්බ වෙන පාඩම තමයි මේක. අනිවාර්යෙන් මේක ඉතින් අල්ල ගන්න වෙනවා. ඒකට අර අනිත්‍ය චුට්ට කිහිම හි වුණා මේක ගැන බය නැතුව ලිව්වොත් අනිවාර්යෙන් මෙතන ලකුණු 13ක් 14ක් එනවා 100ක්. අනි පාඩමකි. ඒක නිසා අනිවාර්යයෙන්ම හොඳටම මේක අල්ලගන්න අමාරු තැනක් හරි තේරෙන්නේ නැති තැනක් ඔලොඩ යන්නේ නැති තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අහන්න මේක. හරිද ලියලා ඉවරද? ඉවරයි. හරි. ඊළඟට අපිට ඊළඟ ගැල්පිල්ල තියෙනවා බොල් ණය. බොල් ණයට යන්න කලින් චූටි ඉන්ටර්වල් එකක් ඕනම් ගමු. විනාඩි දෙකමාරක විතර විනාඩි දෙකමාරක තුනක වගේ පොඩි ඉන්ටර්වල් එකක් දෙන්න. එතකම් මම පොඩි වීඩියෝ එකක් ප්ලේ කරන්න. ඕනම් පොඩක් චුට්ටක් ඉතින් නැගිටලා කරලා එන්න. නැත්තම් වීඩියෝ එක බලන්න පුළුවන්. වා මේ ඉන්දියාවේ අර America's Got Talent එකට ඉන්දියාවෙන් ගිහිලා තියෙන ඩාන්සින් ගෲප් එකක් පොඩි මේ පොඩි කොල්ල කෙල්ල ටිකක් ඉන්නේ. ඔයාලගේ වයස වගේ අවුරුදු 15 20 වගේ කට්ටිය මේ පට්ට වැඩ ටිකක් දාන්නේ. ඒකත් ඉතින් නිකන් බලන්න. So much. Thank you so much. Do not try what you're about to see at home, for real. You should be, when you see what they do and how they fly around and they have, there's no net.
හරි ට්‍රයි කරන්න එහෙම යන්න පාගෙත් දෙලදී අපි බෝල් නයිට් යමු තුන්වෙනි ගැලපෙල්ල අපිට කරන්න දෙන බෝල් නයි කියන එකේ තේරුම දන්නවද දැන්ට අහලා තියෙනවද කලින් संपूर्ण उन्हें नया उत्तर है ये तीन बांकुलों उन्हें हरी नरुना उन्हें डबस्टे देने तीन नया नया आप इटा आहोस वेला है ना आप इटा गाने बेरो या याना एक तमा बोलना है केले किया एक ये ने आपे आपे व्यापारी ना आएगे तो इन्नो නායකයතු ඇති වෙන්නේ අපි බාණ්ඩ ණයට විකුණුවාට පස්සේ ඒ ණයට විකුණුවාට පස්සේ එයා අපි ඒ නායකයතුව බැඳිලා ඉන්නවා ඒ සල්ලි ටික අපිට ආයි ව්‍යාපාරයට ගෙවන්න. හිතන්නකෝ එක්කෝ ඒ නායකයතුව මිය ගියෝ මැරුණොත් නැත්තම් එයා බංකොලොත් වුණොත් බංකොලොත් වෙනවට අපි කියනවා බුන්වත් වෙනවා කියලා. බුන්වත් වුණොත් හරි මැරුණොත් හරි එයාගේ සල්ලි ටික අපිට හම්බ වෙන්නේ නැතුව යනවා. අපිට ගන්න බෑනේ බංකොලොත් වෙනවා කියද? अधिकरणे තව දුරටත් කිසිම වක්කමක් කිසිම දේපලක් අයිති නැහැ. ඒ කියන්නේ මෙයාගේ ධනය බිඳුවක්. කිසිම දෙයක් මෙයාට අයිති නැහැ. මෙයාට කර කියා ගන්න දෙයක් නැහැ කියලා. ඔය ගොඩක් ගොඩක් අය එහෙම වෙනවා බංකොලොත් වෙනවා ඉතින්. මේ කම්පැනිස් පවා කඩන් වැටෙනවනේ බංකොලොත් වෙනවනේ. එතකොට ඒ වගේ කියන්නේ කඩා වැටුණු කම්පැනිස් ගොඩක් තියෙනවා ඉතින්. ලංකාවේ. ඒ වගේ කියන්නේ ඒ බංකොලොත් වෙනවා කියලා අධිකරණ නියම කළාට පස්සේ යාළට තව දුරටත් කිසිම වත්කමක් ළඟ නැහැ. දේපලක් මුකුත් නැහැ. ඒ වගේ වෙලාවකට ඉතින් අපිට අපේ ණය අය කරගන්න බැහැ. අන්නේ හේතු දෙකෙන් මොකක් හරි හේතුවක් නිසා එක්ක ණය ගැතිය මිය ගියොත් නැත්තම් එයා බංකොලොත් වුණොත් අපිට එයාගේ තියෙන අපේ ව්‍යාපාරයෙන් එයාට තියෙන ණය එයා අපිට තියෙන ණය අපිට අය කරගන්න බැරුව යනවා. එතකොට අපිට ඒක තවත් වත්කමක් විදියට සලකන්න බෑ. වත්කමක් කියන්නේ අපිට අනාගතයේදී හම්බ වෙන්න තියෙන දෙයක් කියලා අපි හිතාගෙන ඉන්නමනේ. වත්කම කියන්නේ සහනයක්. අපිට අනාගතයේදී දෙයක් හම්බෙන බලාපොරොත්තු වෙන අපි ඉන්නේ. එතකොට මේ වගේ බොල් ණයක් ඇති වුණාට පස්සේ ඒ ණය ගැතියාගෙන් තව දුරටත් අපිට සල්ලි හම්බ වෙයි කියලා හිතාගන්න බෑ. හිතාගන්න බෑ කියන්නේ කොහොමත් එයාගෙන් සල්ලි හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අන්න ඒ වගේ ණය ගැතියෙක් හිටියොත් ණය ගැතියෙක් ඇති වුණොත් එක්කෝ අපේ නායකයෙක් මිය ගියොත් නැත්නම් බංකොලොත් වුණත් අන්න එයාගේ නායකත්ව ශේෂය අපේ ව්‍යාපාරික ණය ප්‍රමාණය අපි අයින් කරලා දාන්න ඕන. බොල් ණයේදී අන්නේ නායකත්වයව අයින් කරලා දාන එක තමයි මේකෙදි කරන්නේ. ඇතම් නායකයන්ගේ මිය යාමක් වුණවත් වීමක් වැනි කරුණු මත ව්‍යාපාරයකට ලැබීමට ඇති නායකත්ව වටිනාකමක් නොලැබී යා හැකිය. ඔයාලගේ ටියුට් එකේ මම හිතන්නේ මේක ලියලා නැහැ නේද? ආලියලා තින්නේ ඒක ලියන්න ඕනේ නැහැ ඒකේ පුළුවන් නම් highlight කරගන්න මිය යාමක් ගුණවත් වීමක් වැනි කියන type වෙලා තියෙනවා ඒක පුළුවන් නම් highlight කරගන්න ඔයාලා මිය යාමක් ගුණවත් වීමක් වැනි කරුණු මත කියන එක මිය යාම වුණත් වීම තයිලයිට් කරගන්න වුණත් වෙනවා කියන්නේ බංකොලොත් වෙනවා කියන එක ඕනම් තේරුම් ලියා ගන්න ගුණත් වෙනවා කියන්නේ බංකොලොත් වෙනවා
ඒ නම කැත නිසා තමයි ලස්සන නමක් විදියට බුන්වත් කියලා දාලා තියෙන්නේ. හරි. ඇතම් නායකයන්ගේ මී යමක් බුන්වත් වීමක් වැනි කරුණ මත ව්‍යාපාරයට ලැබීමට ඇති නායකත්ව වටිනාකමක් නොලැබී යන්න පුළුවන්. व्यापार व्यापार वचने हाईलाइट कर व्यापार इवराई नम किया ना बोलनाए එහෙනම් වියදම් වැඩිවීම අපි මොකද කරන්න ඕන? හරිද බැරද? අර හර වියදම් වැඩිවීම හර ඒක නිසා අපි කරන්න ඕනේ බොල් ණය ගිනුම හර කරනවා. බොල් ණය නිසා අපිට නැති වෙලා යන්නේ කවුද? ණය ගැති. ණය ගැතියෝ. ණය ගැතියම්ව අඩු වෙලා යනවා. ණය ගැති කියන්නේ වත්කමක් නේ. වත්කම් අඩු වීම බැර නේද? එහෙනම් බොල් ණය ගිනුම හර කරනවා ණය ගැති ගිනුම බැර කරනවා ඒක තමයි ද්විත්ව සටහන
බොල්නෑ ගිනුම හර ඒ කියන්නේ බොල්නෑගේ හර වෙනවා කියන්නේ වියදමක් ඇති වෙන නිසා වියදමක් වැඩි වෙන නිසා තව ණයගෙති ගිනුම බැර කරනවා මොකද බත්කම අපේ අඩු වෙලා යන නිසා දීප්පසරහන ලියා ගන්න බොල්නෑ ගිනුම හර වියදම් වැඩි වේ ණයගෙති ගිනුම sorry ණයගෙති ගිනුම බැර මොකද බත්කම් අඩු වෙන නිසා හරිද ලියවද හරි සර් හරි අපි ගානක් තිනවා බකන්නිලාගේ ව්‍යාපාරයේ 2012-31 දෙනට මුළු ණයගැති ශේෂය 15,000ක් වූ අතර එයින් 4,000ක ණයගැතියකු මිය යාම මත ඔහුගෙන් ලැබීමට ඇති ණය මුදල 2020-12-31 දින පොත්වලින් කපා හැරීමට අදාළ ජර්නල් සටහන් හා ලෙජර් ගිණුම් දක්වන්න. හරි. 15,000ක ණයගැති ශේෂයක් තිබිලා අවුරුද්ද ඉවර වෙද්දී දෙසැම්බර් 31 වෙද්දී ඒකෙන් 4,000ක ණයගැතියේ මිය ගිහිලා තියෙනවා. එතකොට එයාගේ ඒ 4,000යි අපිට හම්බ වෙන්නේ නැහැ. ඒක බොල් ණය විදියට අපි කපා හරින්න ඕනේ පොත්වලින්. ඒකට අදාළ ජර්නල් සටහනුයි ලෙජර් ගින්නුයි දක්වන්න කියනවා. එහෙනම් අපි මේ හැම ගැළපිල්ලක්ම කරන්නේ පොදු ජර්නලෙ. මොකද ගැළපිල්ලක් කියන්නේ ගනුදෙනුවක්නේ. අනිවාර්යෙන් හැම ගනුදෙනුවක්ම මොකක් හරි මූලික සටහන් පොතකට යන්න ඕනේ. අර ප්‍රධාන මූලික සටහන් පොත්වලට දාන්න බැරි හැමදේම අපි පොදු ජර්නලෙට දානවා. ඒක නිසා මේකත් පොදු ජර්නලෙට යන්නවා. ඒකයි පොදු ජර්නලෙ අපි මේව දාන්නේ. ඇඳ ගන්න පොදු ජර්නලයක්. ලොකුවට ඕනේ තනි දිත්ත සටහනක් දාන්න තියෙන්නේ එකයි තියෙන්නේ ඒක නිසා ලොකුවට අඳින්න ඕනේ නැහැ මේ පොදු මූලික සටහන් පොත්වල මේ ගිණුම් වල එහෙම ආකෘති පොඩ්ඩක් මතක තියාගන්න. මොකද මේක විභාගෙදී වලට තනියෙන් ගහගන්න වෙන්නේ. නම් කරගන්න පොදු ජර්නලය කියලා. පොදු ජර්නලය දිනය වවුචර් අංකය විස්තරය එජර පිටුව පර රුපියල් කියලා දාගන්න පෙර රුපියල් එක දිත්ත සටහනේ දාන්න තියෙන ලොකු අමාරුවක් නෑ කියන්න පුළුවන් දිත්ත සටහන කොහොමද එන්නේ කියලා අර සටහනයි බැර සටහනයි මොකක්ද අර වෙන්නේ මොකක්ද බැර වෙන්නේ
නයගැති ගිනුම බැල් රුපියල් 40යි බෝල් නය ගිනුම හර රුපියල් 40යි හරියට හරි වියදම් වැඩි වෙනවා බෝල් නය අපි ඉස්සලාම හර සටහන ලියමු 12:32 බෝල් නය ගිනුම හර වෙන නිසා ඒක මුලින්ම දාමු අනිවාර්ය අපි ඉස්සලාම දාන්න ඕනේ හර සටහන බෝල් නය ගිනුම හර 40යි නය ගැති ගිනුම බැර කියලා ලියන්නේ නෑ 40යි සංලක්ෂයක් දාන්න රුපියල් 4000ක බෝල් නය සටහන් කිරීම කැමතිද ලියන්න පුළුවන් නම් බෝල් නය සටහන් කිරීම නැත්නම් 4000ක බෝල් නය සටහන් කිරීම නැත්නම් නය ගැති ඒකුගේ මිය යාම මත ඇති වූ බෝල් නය සටහන් කිරීම ඕන එකක් ලියන්න ඒක ඒක කොහොම ලිව්වත් කමක් නෑ අදහස එනවා නම් රුපියල් 4000ක බෝල් නය සටහන් කිරීම අපිට ජර්නලියෙම වහන්න පුළුවන් වැඩේ ඉවර නිසා චූටි වැඩක් තිබ්බේ ලේසි ඉවරද හරි සර් හරි නේ ඊට පස්සේ ලෙජ අපි කලින් එකේ ලෙජ ගිනුම එන්නේ නැහැ නේද මට ඒක මං හිතන්නේ මිස් වුණා उपचित उपचित स्थावर स्थावर कर ඒකනේ ඉනිතුරුනේ නේද? ඉතර කොට. අනේ මිස් වුණා සෝරි. තීගිනුම් හතරක් දාගත්ත නම් ඇති. මම පළවෙනි එකට කරන්න. උපචිත කුලී ආදායම්. කුලී ආදායම් ගිනුමක් ගන්න තව කුලී ආදායම් ගිනුමක් ගන්න උපචිත කුලී ආදායම් ගිනුම හර වෙනවා 2000යි 12:32 විරුද්ධ ගිනුමේ නම තමයි දාන්නේ කුලී ආදායම් කියලා 2000යි මේක බැර කරන්න 12:32 විරුද්ධ ගිනුමේ නම දාලා උචිත කුලී ආදායම් කියලා 2000යි හරිනේ ඒ වගේ අනිත් එකක් දාගන්න ස්ථාවර තැන්පතු කුලියටත් ඒ වගේම දාගන්න මේක ලියා ගන්න අරකට මේක මම පුළුවන් කරන්න
අනිත් එකත් ගහගන්න මෙහෙමම නැත්තම් තේර නැත්තම් අහන්න ඒකත් ස්ථාවර තැන්පතු පොලිය ආදායම් පිළිවෙලක් නැහැ දෙක ගහගන්න කොහොමරි උපචිත ස්ථාවර තැන්පතු පොලිය ආදායම් සහ ස්ථාවර තැන්පතු පොලිය ආදායම් මේ වගේම උපචිත ගිණුම හර කරන්න ආදායම් ගිණුම බැර කරන්න 12.31 දාලා දෙන්න ඉවරයි නම් කියන්න හරිනේ ඔක්කොම දෙකම දැම්ම නේද හරි අපි මේකට යමු බොල් නැහැට මේ වගේ ගහන්න ඕනේ එතකොට 1 1 ගණුදෙනුයිනේ තියෙන්නේ T ගිනුම් දෙකක් ගහමු अलग माते कम कहा करना एक आग बोलना है कि ना मैं अनित्य का ना है कहते कि ना अरे बोलना है कराने हारे भी ना वा रुपया हार दाहा दो लाही तीस्ते का ණය ගැති කියලා ණය ගැති ගිනුම බැර වෙනවා ණය ගැති ගිනුම බැර වෙන කියන්නේ ණය ගැති අඩු වෙනවා කියන එක අපිට නැති වෙලා යනවා 4000ක ණය ගැති 1230 sorry එතෙන්ට විස්තරය දාන්න බෝල් ණය කියලා
හරිනේ ඊළඟට ඉල්ලනවා අපෙන් උද්ෘත මෙම් බොල්නෑ ගැළපීම නිසා ලාභ ලාභ ප්‍රකාශනයේට හා මූලිකත්ව ප්‍රකාශනයේට වෙන බලපෑම උද්ෘත මගින් පෙන්වන්න මේකේ ලාභ ලාභ ප්‍රකාශනයේට යන්නේ මේකෙන් මොන ගිනුමද ඒකට යන්නේ ඕනේ ආදායම හා වියදම් මෙතන තියෙන ආදායම හෝ වියදම් මොකද්ද බොල්නෑද නායකද ආදායමක් හෝ වියදමක් වෙන්නේ මොකක්ද මේ දෙකෙන්? බොල් ණය. බොල් ණය. ඒක වියදමක්. කියන්න පුළුවන්ද බොල් ණය මොන වියදමක්ද කියලා? වියදම් වර්ග හතරක් තියෙනවානේ මොන වියදම් යටතටද බොල් ණය දාන්න පුළුවන් අපිට? ගැලපෙන්නේ කොහෙටද? බෙදා හැරීමේද පරිපාලනද වෙනත්ද මූල්‍යද බෙදා හැරීමේ මොකෝ දන්නවද බෙදා හැරීමේ කියලා වෙන්නේ මේක ණයගතියක් නේ අපිට නැති වෙන්නේ ඒතකොට ණයගතියක් නැති වුණා නම් නැති වුණා ඒ ණයගතිය ඇති වෙන්නේ අපිට අපි භාණ්ඩ විකුණපු නිසා භාණ්ඩ බෙදා හැරපු නිසා ඒක නිසා තමයි ණයගතිය ඇති වෙන්නේ ඒතකොට ණයගතිය එක්කා සම්බන්ධ වියදම් යන්නේ බෙදා හැරීමේ වියදම් වලට එන ලාභ ලාභ ප්‍රකාශනයක් ගහලා බෙදා හැරීමේ වියදම් කෑල්ල පෙන්නුවා නම් අපි හරි ලොකුවට ගහන්න ඕනේ නැහැ ඒක ඒක රූල් අයිනේ ලියන්න තියෙන්නේ රූල් තුනකට ගන්න එකයි ලියන්න තියෙන්නේ ඒක නිසා ගොඩ ලොකුවට ඕනේ නැහැ लाभ हो अलाभ प्रकाशन रुपया बेदहरी में भी दम्यटते अभी पेन्न बेदहरी में भी दम्यटते बोलनाय रुपया हरदा है මේක අපිට 4000ක්ම කියලා දාන්න පුළුවන් මේ සමහර වෙලාවට මීට කලිනුත් බොල්නයි තියෙන්න පුළුවන් හැබැයි ගොඩක් වෙලාවට ගණන් වල එහෙම අවුරුද්ද අන්තිමට තමයි මේක දෙන්නේ ඒක නිසා 4000ක් කියලා දාමු වැඩි ලොකු ඉෂුව එකක් නෙමෙයි ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ඒකත් රූල් තුනකට ගන්න लोकूट पलिया प्रकाशन मेकि मुखा दाने මෙතන දාන්න ඕනේ ණයගැතියගේ ණයගැතියගේ කොහෙද අපි පෙන්වන්නේ සාමාන්‍ය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ණයගැතිය කියන්නේ අපිට මොකක්ද හවුද ණයගැතිය कोई दबिदान
නාගති ආජි නාගතිව දාන්නේ චංගම වත්කම් යටතේ අපිට මේතනට හරි නයිගති යගේම දාන්න පුළුවන් මේ ගානේ කියලා තියෙනවා මුළු නයිගති ශේෂය 15000 ක අතර එයින් 4000ක නයිගතියක මිය යාම මත දැන් ඒ කියන්නේ අපෙන් 4000ක් අයින් වෙලා තියෙන්නේ එහෙනම් දැන් අපේ පොත්වල පෙන්වන්න ඕනේ මූල ප්‍රකාශනවල පෙන්වන්න ඕනේ නයිගතිය කීයක් කියලාද 15000ද 4000ද අලස් දහක් ඉන්න අපේ ණයගැතියෝ ඒකෙන් 4000ක ණයගැතියෙක් නැති වෙලා දැන් අපිට ණයගැතියෝ ඉතුරු කීයද අපි කීයක් කියලාද පෙන්වන්න ඕනේ 11000 කියලා පෙන්වන්න ඕනේ 15000 නෙමෙයි 15000 විදිහටම අපි තිබ්බොත් වැරදීනේ දැන් 4000ක ණයගැතියෙක් අපිට නැති වෙලා යන්නේ අපි පෙන්වන්න ඕනේ දැන් ණයගැති ශේෂය 11000ක් විදිහට එහෙනම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ චංගම වත්තම් වල චංගම වත්තම් ගොඩේ පෙන්වන්න පුළුවන් ණයගැති ශේෂය ණයගැතියෝ දෙවෙනි තීරුව දාගන්න 11000යි කොහෙන් එක හැදුන හැටි දාගන්න 15000ෙන් අපි අඩු කරන්න ඕනේ 4000ක් එහෙම තමයි 11000 හැදුනේ ඒකයි බලන කාලෙක තේරෙනවනේ හරිද ලියාගෙන ඉවර හරි සර් හරි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ අන්තිම ගැළපෙල ෂේවි ඒක පොඩ්ඩක් දිගයි ඒක පොඩි විස්තර ටිකක් කතා කරන්න තියෙන මේ වගේ කෙටියෙන් කතා කරන්න අමාරු එක ඒ නිසා අපි ඒක දැන් පොඩි කැලලක් පටන් අරන් නවත්තන එකත් හරි නැහැ වෙලාව හරි නිසා අපි ලබන සතියේම ඒක කතා කරමු ඊට පස්සේ ඒක ඉවරුණාට පස්සේ ගැළපෙල ටික ඔක්කොම කතා කරලා ඉවරයි ඊට පස්සේ අපිට තනි හරි විදිහටම විභාගයට එන ගානක් හදන්න පුළුවන් මං හිතන්නේ මේකේ ගානක් තියෙනවා ගානක් දීලා තියෙන්නේ ඊට ගාන ප්‍රශ්නකුත් තියෙනවා කරන්න ගානකුත් තියෙනවා ඊට පස්සේ මේක ඉවරුණාට පස්සේ අපි ගණන් ටියුට් එකක්ම මම වෙනම දෙනවා ඔයාලට මේ තනි කරම ගණන්ම තියෙන මේක තියරි පාට් එකගෙන තියෙන මම මේක ගොඩක් එක සැරේට ඔයාලට දුන්නේ නැත්තේ මේකටම දාලා මේ පිටු ගන්න ගොඩක් වෙනවනේ ඒතර ප්‍රින්ට් අවුට් ෆස්ට් එකත් ඔයාලට එක සැරේට වැඩි වෙන හින්දා මේක අපි ඉවර වෙලා ටියුට් එක ඉවර වුණාට පස්සේ තනිකරම ගණන්ම තියෙන ටියුට් එකක් දෙනවා ඒකේ ගණන්ම විතරයි තියෙන තීරපාඩම් කියන්නේ තනිකර ඒකේ ගණන් කියන දුවම අනිවාර්යෙන් ඔයාලට මේක
පුළුවන් වෙනවා ඊට පස්සේ මේ පාඩම ඉවර වුණාට පස්සෙත් අපි පොඩ පොඩ තනින් තන මේ වගේ ගණන් ටිකක් කරමු හෝම්වර්ක් විදියට මම දෙන්නම් ඒක ෂේප් කරගෙන යන්න පුළුවන් එහෙනම් අපි අදට නවත්තමු ඊළඟ දවසේ ෂේවීම් පටන් ගමු අහන්න මුකුත් තියෙනවද ප්‍රශ්න ශබ්දතාවයෙන් පෙනී යන්නේ ප්‍රශ්න නැති බවයිද හරි එහෙනම් ඊළඟ දවසේ හම්බෙමු අද අද පිරිමි ළමයි කවුරුත් ආවේ නැහැ පන්සලට නේ පොදු කනව සම්බන්ධ දන්නේ නැත හරි දැන් ලබන සති හම්බෙමු කට්ටියටම ආයුබෝවන් ආයුබෝවන්